පනස්පහා ප්‍රාණඝාතයෙන් වැළකී ජීවත්විය නොහෙන පෙදෙසක වෙසෙන තැනැත්තෙක් සිය දිවි රැකුම පිණිස හා අමුදරුවන්ගේ දිවි රැකුණු පිණිස ප්‍රාණඝාතය කෙරේ නම් එයින් ඔහුට පාපයක් වේද මෙය බුදුදහම නොදත් දිවි රැකගැනුමට කුමක් වුවත් කළ යුතුය යන හැඟීම ඇති ඇතැම් අය නගන ප්‍රශ්නයකි බුදුදහමේ හැටියට නම් මොනම කරුණක් නිසාවත් සතෙකු මැරීමට නිදහසක් නැත ලෝකේහි අනුන්ට ආහාර වී අනුන්ගේ දිවි රැකදීම පිණිස උපදින සත්වයෙක් නැත සියලුම සත්වයන් උපදින්නේ එක්තරා කාලයක් මේ ලෝකේහි ජීවත් වීම පිණිසය ඔවුන්ට තමන්ගේ ජීවිතය තරම් අගනා අන් දෙයක් නැත මරණයට වඩා බියක් මරණයට වඩා දුකක්ද ඔවුන්ට නැත තමා ජීවත් වීම සඳහා මරණයට බිය ජීවත් වීමට කැමති අන්සතෙකු මැරීම ඉමහත් අධර්මයකි තමාට මස් නැතිව ජීවත් විය නොහැකිය කියා අන්‍ය සත්වයන් මැරීමේ අයිතියක් කාහටවත් නැත කෙනෙකුට ජීවත් නොවිය හැකිවීම ගැන අනික් සත්වයෝ පලිකාරයෝ නොවේති අනුනට හිංසා නොකොට තමා ජීවත් වන හැටි තමා විසින්ම බලාගත යුතුය එසේ ජීවත් විය නොහැකි නම් ජීවිතංච අදම්මේන ධම්මේන මරණංචයන් මරණං ධම්මිකං සෙය්‍ය යං චේ ජීවේ අදම්මිකං යන දේශනාව සිහිපත් කරගත යුතුය අදමින් ජීවත් වීමය දැහැමින් මිය යාමේ යන දෙකින් දැහැමි මරණයම උතුම් වන්නේය යනු එහි තේරුමයි අමුදරුවන් ජීවත් කරවා ගැනීමට යකියා සතුන් මැරීමට නිදහසක් නැත බොහෝ දෙනෙකුන් මරා ටික දිනකින් ටික දිනක් ජීවත් කරවීම මහත් අපරාධයකි අමුදරුවන්ගේ දිවි රැකදීමට තබා මාපියන් ජීවත් කරවා ගැනීමටවත් තවත් ප්‍රාණියෙක් නොනැසිය යුතුය මාපියන් පෝෂණය කිරීම බුද්ධ ආදී විසින් වර්ණනා කරන ලද උතුම් ක්‍රියාවකි උසස් පින්කමකි එහෙත් සතුන් මරා කනවා නම් එය උතුම් ක්‍රියාවක් නොව පාප ක්‍රියාවකි සතුන් මරා මාපියන් පෝෂණය කිරීමට වඩා නොකිරීමම උතුම් බුදුන් වහන්සේගේ ධර්මය අනුව පිළිපදින්නෝ සිය දිවි රැකීම පිණිසවත් මාපියන් රැකීම පිණිසවත් ප්‍රාණඝාතය නොකරති ඒ බව මතු දැක්වෙන කතාවලින් දත යුතුය මේ ලක්දිව උතුරු වඩුන්නාව නැමැති ගමෙහි ගොවියෙක් වාසය කළේය ඔහු අම්බරිය විහාරයේ පිංගල බුද්ධ රක්ෂිත තෙරුන්ගේ පන්සිල් සමාදන් වී ගොවිකම් කළේය දිනක් ඔහුගේ ගොනකු නැතිවිය ගොන අසොයනු පිණිස ඔහු උතුරු වඩ්ඩමාන පර්වතයට නැංගේය එහිදී ඔහු පිඹුරෙකුට හසු විය පිඹුරා ඔහුගේ ශරීරය වෙලන්නට පටන් ගති ඔහුට බොහෝ වේදනා ඇති විය ඔහු අතෙහි කැත්තක්ද තිබිනි පිඹුරා මරා දමා දිවි රැකගන්නට ඔහුට සිතින තමා සමාදන් වී සිටින සිකපද බිඳීමට නුසුදුසිය යයි ඔහු නැවතුනේය වේදනාව වැඩිවන කලෙහි නැවතත් ඔහුට පිඹුරා මරන්නට සිතින එහෙත් සිකපද බිඳීම නුසුදුසු බව සිතා ඒ වරද නැවතින වේදනාව වැඩිවීමෙන් තෙවන වරත් පිඹුරා මරන්නට සිතින එකල්හි ඔහු ජීවිතය පරිත්‍යාග කෙරෙමි සිකපද නොබිදමියයි ස්ථීර වශයෙන්ම සිතා කරතබාගෙන සිටි කැත්ත ඈතට විසි කළේය එකෙනෙහි පිඹුරා ඔහු හැර ගියේය මේ ලක්දිව චක්කන නම් උපාසකයෙක් විය තරුණ කාලයේදී ඔහුගේ මව රෝගාතුර වූවාය වේදමහතා ඇගේ රෝගය සුව කිරීමට අලුත් හාමස් උවමනා බව කීය එකල්හි චක්කනගේ අයියා හාවන් සොයනු පිණිස ඔහු කුඹුරට යවීය චක්කන කුඹුරට ගිය කල්හි පැල ගොයම් කන්නට පැමිණි හාවෙක් ඔහු දැක පලා යන්නේ වැලක පැටලි හැඬිය
චක්කන එහි ගොස් හාවා අල්ලා ගත්තේය. ඔහු මවට බෙහෙත් කිරීම පිණිස හාවා මරන්නට හිතා නැවත මවගේ දිවි රකිනු පිණිස අනිකෙකුගේ දිවි නැසීම සුදුසු නැතයි සිතා හාවා අතෑරියේය. ගෙදරට ආ විට සහෝදරය හාවෙකු ලද්දේදැයි අසූ කල්හි චක්කන ඔහුට ඒ ප්‍රවෘතිය කීය. එකල්හි සහෝදරයා ඔහුට දොස් කීය. චක්කන මව සමීපයට ගොස් මම උපන් දා පටන් මේ වනතුරු කවදාවත් ප්‍රාණඝාතයක් නොකළමි. ඒ සත්‍යානුභාවයෙන් මෑණියෝ සුවපත් වෙත්වා යයි සත්‍යක්‍රියා කළේය. එකිනෙහිම මවගේ රෝගය සුව විනි. මේ කතාවලින් අතීතයේ අපරට විසූ හොඳ බෞද්ධයන් අමුදරුවන් රැකීමට තබා මාපියන් රැකීමටවත් සියදිවි රැකීමටවත් සතුන් මැරීම නොකළ බව දත යුතුය. ප්‍රාණඝාතය කිනම් කරුණක් නිසා වුවත් කළහොත් ඒ පාපයෙන් ඔහුට නොඅනුමානව බොහෝ අනිෂ්ට විපාක සිදුවන බව බුදුදහම අනුව කිය යුතුය.